මම පොඩ්ඩක් එළියට ආවා මේ අම්මිට කෑමක් ගෙනියන්න මොකද්ද කියලා බලමු මේක ඔයාලා හැමෝම ආස කරන රස කෑමක් වෙයි මේක හදන විදිය මුලින්ම අකටම පෙන්වනවා වීඩියෝ එකේ මුලින්ම අකට බලාගෙන ඉන්න බලන්න මොනවද මම ගන්න යන්නේ කියලා චූටි ප්ලේස් එකක් හැබැයි මෙතන බඩු හොඳයි කොරලි කියන්නේ සාමාන්‍ය රස මාළුවෙක්ද මේ වැව් මාළුව වල? වැව් මාළුව රසම් මාළුව වල. වැව් මාළුව වල රසම් මාළුව කොරලි. මේ ටික අපි ගෙදර කරගන්න ගියොත් සමාවක් යනවා. ඒක නිසා දැන් මේ අයියට නම් වැඩේ පුරුදු වෙලා තියෙන යා තට්ටක් ටක් ගාලා දන්නවා කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් හොඳම දේ එයාට එයාගේ දක්ෂ නිසා මේ වැඩේ එයාගෙම කරගෙන ගියාම අපිට පහසුයි. प्रश्न මාළු කපනකොට තව එක්කෙනෙක් ඇවිල්ලා ඒ අතර යාගේ වැඩේ හිමීට කරගෙන යනවා මාළු ටික නම් ගත්තා කොරලි දෙන්නත් අරගෙන මම නගිනවා කාර් එකට ගෙදර අම්මිය බලාගෙන ඉන්නවා ලෑස්තිලා අද මේ කොරලි රසට අම්මිගේ ක්‍රමයට ඔයාලට උයලා පෙන්නන්න අපි පටස් ගාලයන් ගෙදෙට්ට ගිහිල්ල ඉවර වෙලා හදමු කොරලි මොනවද කරල් වලින් හදන්නේ කියන එක ගේලා බලමු subscribe කරලා නැත්නම් subscribe කරන්න සංගීත් vlogs hi guys welcome to සංගීත් vlogs ඔන්න කරලේ ටික අරගෙන මම ගෙදරට ආවා සුද්ධ පවිත්‍ර කරලා හොදලා කරලා තියෙන්නේ හොඳට අපි තව පාරක් හොද ගන්නවා අම්මේ තාත්තේ දෙන්නම ඉන්නවා හේතුව මේ කරල් කියන්නේ වැව් මාළු විශේෂයක් එතකොට මේ වැව් මාළු වල අපිට තියෙනවා මේ पुराण संबंधयाक मे पुराण संबंध ज्ञान अतीत अतर मेदे की अना मे वीडियो की थिंग कोरली उन्नी कोहमद रसट कोरली उगा कोहमद अम्मी के अन्न इन कोरली स्पेशलिस्ट कि मेदना ताती वेव मालूते लुक संबंध तीन कि थिंग अद अभी तक इन मे वेट जी एम पी साहति सुपीरी कुल बड़ू तुणप कुल बड़ू अभी तक इन मे वेदी या अतर मद अभी बेन्ना एक कोहमद थिंग रस कुल बड़ू ओणी रस कैम खदाग वेड़े अम्मी पटंगम राइट अम्मी दें मुखद वैट कि कोरली दिन्न देख अद दुख अड़ू कर लीन दी दुख अड़ू कर लीन सुत पवित्र कर लगे दीन दें अद दीन अम्मी कुते पिला तीन मुलिम मेक शुद्ध कर इट पास मितनी मेम कपला අපි බදින කොටත් කේන්දි එලනව නේද අපි වැව් මාළු જાති. ඔව්. ඇයි දන්නවද? මේ පහේ වර්ග හොඳට අල්ලලා රසට එතකොට ගිහිල්ලා රස වෙන්න. මාළු කෑල්ල. රයිට්. කේන්දි එලා ගන්නවා. අපි කේන්දි එලා ගන්නවා. අපි මේ වැව් මාළු යන්නේ කොච්චරතර දවසකින්ද අම්මේ? තාත්තා ගේන්නේම නැහැ තාත්තට.
ගොඩක් කාලා වැඩි වෙලා ආස නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එයා ගේනවා හරි අඩුයි මන්නම් හරි ආසයි. ඒ මාළුවට. නෑ නෑ මමත් ආසයි. දන්නවද මේ ප්‍රෝටීන් අධික ආහාරයක් මේක. අහහා. මේ මුහුදු මාළු වලටත් වඩා මේක තියෙනවායි කියලා නම් අහලා තියෙන්නේ මේ ප්‍රෝටීන්. ප්‍රෝටීන්. ආ ආ ආ. ඉස්සර නම් අපි නිතරම කනවා අපේ කුඹුරු වැව් ගැටක තියෙන කුඹුරු මන් දවසකට කිව්වද මන්ද ගෝණි ගණන් අපිට හම්බ වෙනවා අලු අහහ වැව ඉඳන කාලෙට මාළු අල්ලනවනේ ගමේ මිනිස්සු ඔව් ඒ මාළු අල්ලනකොට ඒ වැව යටතේ කුඹුරු කරන ගොවියන්ට අනිවාර්යම කොටහක් වෙන් කරන්න ඕනේ දැන් අම්මලගෙත් කුඹුරු දිනුනනේ වැව යටතේ ඔව් තම්මන්න වැව යටතේ කුඹුරුනේ ආයි ගමේ වැව යටතේ ගමේ වැව යටතේ එතකොට ඒ වැව් මාළු අල්ලන අය කවුරු වුණත් අර කුඹුරු අයිතිකාරින්ට මංගෝ දීලාමයි යන්නේ. ඒව ඉතින් ගෝණි වලින් තමයි දෙන්නේ. ඔක්කොමල අල්ලන අය වෙන් කළාම කුඹුරු තියෙන ප්‍රමාණය හැටියට වෙන් කරනවා ඒගොල්ලෝ. ඊට පස්සේ ඉතින් ගෙනල්ලා එදිනදා දවසට ඕන කරන ප්‍රමාණය උයලා ඉතුරු ටික මොකද කරන්නේ වේලනවා. මැස්සක් ගහලා ඒ දුම් ගහලා වේලන ගෝණි වලට දාලා බැඳලා තියන්නේ. ඒව තමයි මාස් කන්නේ වර්ෂාව ආවහම ඉතින් උයන්න ගන්න ප්‍රධානම දේවල් තමයි වේලපු වැව් මාළු. හොඳට කැපෙන පීයකුත් තවන මේකට. ආ පීය මම මුවත් තිබ්බා. මුවත් තිබ්බට කැපෙන්නේ නැහැ. අම්මෝ. පොඩි කම්මලට උත් කරා. කරා කියන්නේ තාත්තා කැපෙන පීයක් තෝනේ. දැන් තාත්ති මේ මොනවද මුවා තිය දුන්නා කියලා තමයි කිව්වේ. මම මුව තිබ්බනේ. මුව තිබ්බට මම පොට්ට කරලාද කොහෙද මට තේරෙන්නේ. මුව තිබ්බක් කැපෙන්නේ බෑ මුව තිබ්බනේ. නෑ නෑ ඒක මේ කොරලියාගේ මේ කරගාව ටිකක් ටික හයිය කටුවක් තියෙනවා. ඒකයි කපන්නම එහෙම හරි ඒකට මට පේන්නේ තව කටුවක් තියෙනවා කටුව ඔය මෝල් ගස්පාරේ පේන්නේ යන්නේ ආයි ඔයාලා මේ හොඳට කැපෙන පිහියක් ගන්න අනිවාර්යෙන් ඒක ශක්තිවන්ත කොරලී කහුවලා තියෙනවා හොඳ හයිය කොරලියෙක් බොඩි බිල්ඩින් කරපු බොඩි බිල්ඩින් කරපු කොරලියෙක් මේ පීයෙන් කපන්නේ නෑ. ආය ශක්තිය තියෙන්න ඕනේ හොඳට. ආය ශක්තිය එයි ඔක්කෑම හමු කියලා. අම්මෝ තාත්ති පස්සට යනවා. ඒකට ඉස්ම දෙනවනේ ඉස්ම. තාත්තේ මේ මොනවාද ඔයාලට වැව් මාළු සම්බන්ධව තියෙනව නේද? මේ ලොකු අතීතයක් ඉස්සර. පුරාවෘත්තියක් තියෙනවා විතර. මට යුග දෙකක් තියෙනවා ඒ කියන්නේ කියන්නේ. ඉස්සර අපේ උපංගම හෝමගම කටුවානනේ. ඔව්. හෝමෝ කටුවානේ අපිට කුඹුරු තිබුණා. හ්ම්. ඉතින් අපේ තාත්තලා කුඹුරු වපුරනකොට මේ තාත්තා විතරක් නෙමෙයි ඉතින් ගමේ ඉන්න අනිත් කුඹුරුකාරයොත් එනවා මේ උදව්වට. ඒ හැම කෙනාගේම අත්තම දෙනවා කියලා කියන්නේ. ඉතින් ඕකෙදි අපි ආසම කුඹුරු වැඩ කරනකොට අපි ආසම අවස්ථාව තමයි කුඹුර කලල් කරන වෙලාව. කලල් කරනවා කියලා කියන්නේ දැන් කුඹුර හාලා ඔක්කොම වතුර බැඳලා නියම විදිහට වතුර පල්ලුණාට පස්සේ ඊට පස්සේ අර හරක්ගේ මඩවල ඊට පස්සේ පෝරු ගන්නවා. මේ පෝරු ගන්න වෙලාවට තමයි අපි ආසම. හේතුව මොකද අපි ගියාම ඒ ඉන්න වැඩි හිටියෝ අපේ තාත්තලා ඔය ගමේ අය ඔක්කොම අපිට කියනවා මේ අරන් එන්න කියලා අමු පොල්ලිරටු. අමු පොල්ලිරටු. ඔව්. අහහ අමු පොල්ලිරටු. මොකටද දැන් අමු පොල්ලි ගේම කියන්නේ? ඒ දැන් මෙහෙම කුඹුර කලල් කරලා පෝරුවේ මෙහෙම අදිනකොට ඒ දවස්වල ওই කුඹුර වලට ওই වසවිස බීත් ගැහුවේ මොනවත් නැහැ. ඉතින් ඒකින්ද හරියට මාළු හිටියා. ඔව්. ඒවට කියන්නේ වැව් බාල් නෙමෙයි වෙල් මාළු. වෙල් මාළු. ඉතින් අපිට වෙල් මාළුන්ගේ ජනප්‍රියම මාළුව තමයි කාවයියා. කාවයියෝ අමුල්ලා දෙනවා අර අමු පොල්ලිරටුවේ. අහහ. ඒ වගේ වැලක් හදලා දෙනවා අපිට. ඉතින් වැල් 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 ගෙදර ගේනවා අපි. ඉතින් මේ මාළු මැරෙන්නෙත් නැහැ සෑහෙන වෙලාවක් යනවා කාවයියා හොඳට පණ හයිය තිනවා. ඉතින් මේ ගෙදර අමර දුන්නා අමල උයනවා ඒ කාලේ. ඒ කාලේ හැම ගෙදරකම වැව් මාළු උයනවා. ඔව්. සෝරි වැව් මාළු නෙවෙයි වෙල් මාළු. වෙල් මාළු. ඉතින් කාවය තමයි ජනප්‍රිය මාළුවා. ඔව්. ඊටත් ඉතින් කාර්යාගෙන් ඇරෑමින් ඔය අපේ තාත්තා වගා කරන්න ඕනේ කියලා ගියානේ මේ මහකුඹුකඩවලට. මහකුඹුකඩවල. ඔව්. මහකුඩවල උත්තරන් දිස්ත්‍රික්කේ. මහකුඹුකඩවල වැව් වල ඉතින් මාළු ඉන්නවා. ඔව්. ඒ ඉන්නේ ලූල්ලු. ලූල්ලු. ඊළඟට මේ වගේ මාළු ඉන්නවා මේ මාළුන්ට ඒ කාලේ අපි කිව්වේ ජපන් බට්ටු කියලා ජපන් බට්ටු ජපන් බට්ටු මේ වගේම ලොකු අයට ජපන් බට්ටු කියලා තෙප්පිලි කියන්නේ ඔව් තෙප්පිලි කියලා හිටියා වැවේ ආවේනික මාළුවේ අහහ ඒ මාළුවා කොහොම තමයි මම හිතන්නේ මේක ටිකක් මේ මොනවා හරි වැඩි දියුණු කරලා හදාගත්ත එකේ මේ ජපන් බට්ට කියන්නේ දැන් කියන්නේ මේකට කොරලි කියලා කොරලි කියලා තව නමක් කිව්වා ඒ තමයි කරට්ටි කරට්ටි ඔව් කරට්ටි කියලා කියනවා තෙප්පිලි මාළුවා වගේම තව ඉතලා පොඩ්ඩක් පොඩි මාළුයි කරට්ටි මේ හොඳ රසයි ඒ ලූල්ලා
ලූලා තමයි අංක එක. මේ ලූලා නැති වලට කණයා පඬිතයා කියලා කියන්න හේතුව එක තමයි. මොකද ලූලා තමයි අංක එකේ ඉන්නේ. ලූල් මාළු වලට මිනිස්සු මෙච්චර කැමතියි කියලා දන්නවද? නෑ. ලූලාගේ පුතේ ප්‍රධාන කටුව ඇරෙන්න වෙන කටු නෑ. මස් තමයි වැඩි හරිය තියෙන්නේ. කැපුවාම වෙති 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 හොඳට මස් තියෙනවා. ලූලාගේ ලොකු එක්කෙනකින් ආඳ කියලා. धनिस्मे දනිස් මට්ටමෙන් පල්ලෙහාට ගිහම වැවේ. මොකද මේ දනිස් මට්ටමට තමයි කරක්ගෙඩිය උස. ඔව්. කරක්ගෙඩිය ගහන්නේ මාළු දැකලා නෙමෙයි. හ්ම්. බොර වතුර මෙහිම ගැහුවාම ඒකට කොටු වෙනවා මාළු. ඒතර උඩින් අත දාන කටක් තියෙන අදාළ අතින් අල්ල ගන්නවා. මේ කූරටිය ගස් කියලා තියෙන ඒවයි. කූරටිය ගස් වලින් තමයි කපල සුද්ධ කරලා සුද්ධ කරලා තමයි හදාගන්නේ. තව තියෙන කෙමන. කෙමන අටවනවා කියලා කියන්නේ මාළු වතුර පාරක් ගලාගෙන යන තැනක මාළු එනවනම් එතන අටවනවා කෙමන. ඒකට වෙලා ඉන්නවනේ. මම කෙවණෙන් මාළු අල්ලලා තිනවා කරක්ගෙඩියෙන් අල්ලලා තිනවා විලි පිත්තෙන් අල්ලලා තිනවා යොතෙන් අල්ලලා තිනවා කාවයියා ඊළඟට තිනවා වීසි දැල තිත්තයා කාවයියා තෙලියා පෙතියා වැලිගොව්වා මඟුරා ඌනිසා ඔය තිනවා හැටි ඔක්කොම ඇවිල්ලා ඉතින් නවට මේ සීමා වෙච්ච මාළු මිරිදියේ මස්සෝ මේ රයිට් අපි එහෙනම් වැඩේ කපාගෙන ඉවරයි අම්මේ ඔව් ඉවරයි පුතේ දැන් මේකේ මේ මුහුදු මාළු වල වගේ නෙවෙයි සෙවල ගතියක් තියෙන පොඩි හිණි ගඳක් වගේ එකක් තියෙනවා ඒ ඉතින් ඒක යන්න අපි දෙහි ලුණුයි දාලා හොඳට අතුල්ලලා ගන්න ලුණු කැට දානවා කොහොම දෙහි ගෙඩියක් විතර මිරිකලා ලුණු කැටක් දාලා රයිට් සෙවල ගතිය පොඩ්ඩක් අරගන්න ඕනේ. සෙවල ගතියයි හිමි. ඔය වැව් මාළු වල සෙවල ගතිය හිටින්නේ වැව් මාළු වැව් වැලේ වතුර ගලාගෙන යන්නේ නැති හින්දා කියලා කියනවනේ. හ්ම් හ්ම්. ඒක හින්දා කියලා කියනවා. අනික මුහුදු මාළු වල ලුණු මිශ්‍රයි නේද? ලුණු මිශ්‍ර නිසා සෙවල ගතිය හිටනවා අඩුයි. අර ගඳ වගේ එකක් නැහැ. මේක ටිකක් මේ මිරිදිය මාෂයගේ තියෙනවා පොඩි. ඒක නිසා පොඩ්ඩක් ඒක දෙහි ටිකක් දාලා දෙහි දාලා ලුණු කැට ටිකක් දාලා අතුල්ලන්න ඕනේ. දැන් පුතේ දෙහි දැම්මා. ඔන්න අපි කැට ලුණු ටිකකුත් දා ගන්නවා කැට ලුණු ටිකකුත් දා ගන්නවා මේ කපාගත්ත කොරලේ දැන් මේක මෙහිම අතුල්ලා ගන්න ඕන දැන් මේ මාළුන්ට ලුණු දානවා නෙමෙයි මේ කෝදන්න ඕනින්ද ලුණු දාන්න ඕහ් ඔව් තෙලියෙන් බුලුයි ලුණුයි දැම්මම නේද මාය දානවා ඉතල ගැටියෙන් යනවා මේක ඊට පස්සේ හොඳට හොත ගන්නවා right මේක හොද ගන්න ආකාරය හරිම වැදගත්. ඉතින් වැව් මාළු එක රසට හදා ගන්නවා නම් මේ විදිහට කරන එක වැදගත් නේද අම්මේ? ඔව්. ඔව් අනිත් එක පුතේ දැන් සමහරව මේ මුහුදු මාළු කන්න ප්‍රියයි වැව් මාළු කන්න ප්‍රිය නැහැ. ඔව්. ඒ ප්‍රිය නැත්තේ මෙන්න මේ හේතුවලයි. හරියට හොදලා උයා ගන්න ඕනේ. එතකොට තමයි නියම රසයි ගුණයි දෙකම තියෙන්නේ. එහෙම නැතුව ආවට ගියට මේක එව්වොත් කන්න ප්‍රිය වෙන්නේ නැහැ. ඒකයි හේතුව. අනිත් එක පුතේ මේ ආච්චි අම්මලා ඉස්සර මේකේ හැම ගලවල ගන්න ඔළුව කපලා ඊට පස්සේ ඒගොල්ලෝ ළඟ තියෙන ඇඹුල් කැත්ත කියලා එකක්. ඒ ඇඹුල් කැත්තට මෙතනින් තියලා මෙහෙම ඇද්දහම මේ ඔව් දැන් මේ අපිට බෑ අපිට පිහියනි තියෙන්නේ. මේක මේ ඔළුව කපල කැපුවත් මේ කැපුවට පස්සේ සම්පූර්ණ එක මෙහෙම කැත්තට තියලා මෙහෙම දෙපැත්තට තද කළාම මේ හැම ගලව ගන්න පුළුවන්. ආ ඔව්. මේ මාළු හයියයි. මේ මාළු හයියෙන් ලීසින් ලෙහෙන්නේ නේ. right 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 දැන් මේ හොද ගන්න ඕනේ මම මේක හොදගෙන හරි ගැස්ස ගන්නකම් මේ තුන පහ නිෂ්පාදන වල තියෙන ගොරකම් කෑලි පුතේ තුන පහ ඔව් මේ වෙයි අපිට තියෙනවා දැන් මේ ඇට වශයෙන් ගන්නවා නම් මිරිස් කරල් වශයෙන් ගන්නවා නම් බෙදලා ගන්න පුළුවන් එහෙම නැත්නම් කුඩු වශයෙන් අමුවෙනුත් තියෙනවා බෙදලත් තියෙනවා අතන මම ඔය 3/5 විතින් දෙන මේ 3/5 එක කළු ගොරක ඔය ඔය තියෙන මේ කළු ගොරක ඒක හරියම දැක්කහම තාසයි තේනවා මේ ඔව් ඉතින් මේ ඔය කළු ගොරක ඇත්තටම හොයා ගන්න අමාරු වෙලඳ පොලේ හරි නිෂ්පාදනයක් මේ හරිම කළු ගොරක 3/5 විතින් ගන්න පුළුවන් ඒක නිසා මම මේකෙන් ගන්න ආසයි හිතුණා මට මේකේ හොඳට ඇඹුලක් තියෙනවා මේ ඒ නිසා මම මේක මේ පෙඟෙන්න දාලා උණු වතුර පොඩ්ඩකට පෙඟෙන්න දානවා හරි දාලා මං අනිත් ඇඩ කරනවා මම. එයි මං පෙඟෙන්න දාන්නේ දන්නවද? නෑ. මං පෙඟෙන්න දාන්නේ මට මේක
කලා ගන්න දේශි වෙන්න. වැව් මාල් වලට ටිකක් ඇඹුල දාහක් තියෙන්න ඕන. ඒක නිසා මම මේක පෙඟින්න දානවා. හරි. උණු වතුර ටිකක් දාන්නේ. ජාල තියලා මම මගේ අනිත් වැඩ කරගන්නවා. හරි අම්ම. මම හොදගෙන ඉන්නම්. හරි. वीडियो के करपु एक यदि गोड़ाक का मैं तुनो पहाड़ का आरागन तिब्बा में ऐसे यहाँ लग कमेंट कर ला तिब्बा में गोड़ाक होंदा क्वालिटी प्रोडक्ट है अकेला तुनो पहाड़ ऐसा कमा हाँ मतलब हम बोलते हैं होंदा में कहाँ कोड़ू एकर ये किने लस्सने टेनो हमें व्यंजनी है दबुआ हाँ कहाँ रूद्य अति न काले अपनी इतनी होंदा कहाँ हुआ गन हम आ रही ये विश्वास है मेहमे का किने के अतर लोग देगा දැන් එකතු කරගත්ත ගොරක තලාගෙන ලුණු මේ ලුණු ඊට පස්සේ මේ කහ කුඩු තාත්තා මට අරන් දෙන්න දැන් බදපු මිරිස් කුඩු එකයි බදපු තුන පහ කුඩු එකයි බදපු තුන පහ කුඩුයි බදපු මිරිස් කුඩුයි මේකේ බදපු නොබදපු දෙකම තියෙනවා දෙකම තියෙනවා ඒ කියන්නේ මැරි දන් මැරිද්ද තමයි බදපු මෙන්න මං හිතන්නේ මේක තමයි මේ තියෙන්නේ බදපු මිරිස් කුඩු ඊළඟට අපි ඔයාලට දෙනවා බදපු තුන පහ කුඩු එක තමයි කුඩු කුඩු कपल कोच्चर वेदगद्द रसट कैमक හදද්දි තුන පහ ඔය කියන්නේ කුළුබඩු හරි කුළුබඩු අවශ්‍ය වෙනවා නේද හරි රසට කෑමක් හදාගන්න රසට කෑමක් හදනවා අනිවාර්යයෙන්ම තුන පහ ටික හොඳටම අවශ්‍යයි දැන් අපි කියමු මාළු හොද්දක් වෙනවා කියලා ඒකට මාළු තරම්ම වැදගත් තුන පහ අනිවාර්යයෙන්ම මාළු හොද්දකට මාළු අවශ්‍ය වෙනාසේම අරකත් තුන පහ ටිකක් අවශ්‍යයි හැබැයි තුන පහ කිව්වට නිකම්ම වැඩක් නෑ තුන පහ කියලා කියන්නේ මිශ්‍රණයක් නේ ඒ කියන්නේ කොත්තමල්ලි සූදුරු මහදුරු ඒවා ඔක්කොම එකතුවක් නේ ඒ එකතුව පදමට කරපු එකතුව තමයි නියම තුන පහ මිශ්‍රණය පදම වෙන දුනොත් එක කොත්තමල්ලි රහ වැඩි එක සූදුරු රහ වැඩි එහෙම වෙනවා ඒ අනිත් එක තමයි මේ තුන පහ කුඩු වැඩි කරගන්න එපා හොද්දකට දානකොට අවශ්‍ය ප්‍රමාණය මෙච්චරක් ඇති වෙයි කියලා බලමු ඒක අත්දැකීමෙන් ඉගෙන ගන්න නැත්තම් මේ තුන පහ රහස එනවා කහට පස්ස වගේ
මේක දැන් හොඳට අනා ගන්න ඕන පුතේ. හරි. මේක අනනකොට පරිස්සමින් මොහොදු මාළුවේ කේ වගේ නෙමෙයි මේකේ හයිය මේ කට්ටක් තියෙනවා. කට්ට එනේ නිසා බොහොම පරිස්සමින් අනා ගන්න ඕන. ඉස්සර පුතේ ගම්වල හිටපු අම්මලා මේ ඒගොල්ලෝ මේ ග්‍රෑම් වලින් එහෙම මැන්නේ නැහැ. తిරුවේ නැහැ. හැබැයි ඕන මාළු ප්‍රමාණයක් ගත්තාම ඒකට මෙච්චරයි තුනපා මෙච්චරයි ඔබ මෙච්චර ගම්බිරිස් කියන අද්දකින් මෙන් දැනන් හිටියා. ඒකට තමයි අද්ගුණය කියලා කිව්වේ. ඒ ක්‍රමයට තමයි මම හුරු වෙලා තියෙන්නේ. වා. ඊට අනතරතුර මම ඔයාලට පොඩි දෙයක් මතක් කරන්නම්. 3-5 කුළු බඩු ඔයාලට දැන් ලංකාවේ ඕනෑම තැනකට ගෙන්න ගන්න පුළුවන්, ඩිලිවර් කර ගන්න පුළුවන්. රුපියල් 200ක් විතරයි ඔයාලට මේ ඩිලිවරි චාර්ජ් එක චාර්ජ් වෙන්නේ. ඔයාලා ලංකාවේ එහා කෙලවර ඩිලිවර් කරත් මෙහා කෙලවර ඩිලිවර් කරගත්තා. ඒ විතරක් නෙවෙයි ඔයාලට ලෝකේ ඕනෑම රටකට ඩිලිවර් කරගන්න පුළුවන්. මෙතන මම දාලා තිනවා 3-5 බ්‍රෑන්ඩ් එකේ WhatsApp නම්බර් එක. ඔයාලට WhatsApp තුලින් තමයි මේක ඕඩර් කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් දැම්ම ඔයාලට කෑම රස කරගන්න පුළුවන් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් 3-5 කියන්නේ. බය නැතුව ගන්න මේක විශ්වාසයෙන් කියන්නේ. රයිට්. දැන් මොකද අපි වෙන්නේ? දැන් මේක දැන් අනලා තිබ්බනේ පුතේ. දැන් තාත්තිගෙන් උදව්වත් ඇතුව මම පහේ ටික හරි ගස්ස ගන්නවා. රයිට්. හරි. ටක් ගාලා අපි වැඩේ කරගමු අපි. මනා දෝනේ මට නම් ඉතින් හරි ලේසි. ටක් ගාලා 3-5 වෙදී ඉන්න ඔක්කොම 3-5 ටික වල දිනවා. මට තියෙන දෙන එක විතරයි. තාත්තා අපි ලිපත් අවුල්ල ගමු ඒ අතරේ නේද? හරි. ඔයාලා දැන් ඕනේ මොනවද කියන්නකෝ? මට අබ එක අරන් දෙන්න පුරුදු පුරුදු කරාඹු නැටි එන සල්. ඔව්. අබ ඇට ඕනද? අබ කුඩු ඕනද? ඇට කුඩු එපා ඇට දෙන්න. අන්න අබ කුඩු. අබ කුඩු ඊළඟට ඔයාලට දෙනවා ගම්බිරිස් එකක් ගන්න කුරුදු පොතු දෙනවා ගම්බිරිස් ඇට දෝණි කුඩු ගන්න කුඩු ගන්න ගම්බිරිස් කුඩු මම ලෝණු ටික කපා ගන්න එනසාර කරඹුනේ දෙන්නද කියලා එනසාර කරඹුනේ කිත් උන තාත්තා මේ කපලා මේ ඇති තරමට කෑල්ලක් මේකට දාන්න සෝඩ ගන්න රයිට් තතුළු මුණ චුට්ටකුත් දානවා පුතේ මේක රසයි සුවඳයි දෙකම නිසා ෂා මේ බාන සුවඳ ඉනවනේ සුවඳ වැඩි ඒක නැත්තම් පොලිතිය පොඩි කෑල්ලක් දැම්මත් ඇති මං හිතන්නේ නැති මේ මාරම කොනේ ආව අපෝ දෙල ගන්න අබේ එකක් කපලා තියන්න ගම්මිරිස් එකක් කපලා දෙන්න අබේ හරි ඔන්නේ රතුළු උණු ගෙඩි දෙක තුනක් එක මෙතන යන්තම් කපන්නේ ඕ යන්තම් නැස්ති වෙන්නේ නැති වෙන්නේ ගන්න පුළුවන් එතකොට මම දැන් සුදුළු උණු ටික තලලා ගන්නවා මේක පිහියෙන් චොප් කරගන්නත් පුළුවන් වංගඩියක් තියෙනා නම් ඒකෙත් පුළුවන් ගල තියෙන නිසා මම ගලී දෙන්න ඒක ගොඩාක්ම අබරන්නේ නැහැ පුතේ සුදුළු උණු ටික කෑලි වශයෙන් හිතන තමයි දැත්තේ ගම්මිරිස් කුඩු තියෙන නිසා මම ගම්මිරිස් කුඩු ටිකක් මේකටම දාගන්නවා. හරි. ඒක ගම්මිරිස් ඇට අඹරන්න ඕනේ නැහැ කුඩු තියෙන නිසා මම කුඩු එකතු කළා ය. right. තාත්ති අතරේ ලිප ලෑස්ති කරගන්නවා නේද? මම ලිප මොළ වල දෙනවා. जीवित දැන් අපි කපාගත්ත ලොකු ලුණු රතු ලුණු සුදු ලුණු ගම්බිරිස් මිශ්‍ර කරගෙන ගම්බිරිස් මිශ්‍ර කළා තියෙන්නේ ඕනේ තව තියෙනවා කරපිංචනේ යම්මි ඔව් තාත්තා උළුහාල් එකක් අරන් දෙන්න මට උළුහාල් කරාඹු නැටි එක උළුහාල් මේ උළුහාල් නේ මේ කරාඹු නැටි එක පුතේ මේ බලන්න හරි ලස්සනයි හරිම ක්වොලිටි එක නේද ඔව් මේ පුතේ එනසාල් එක කොළ පාට එනසාල් ඔන්න හරිම පියෝ එනසාල් එක වලට හම්බ වෙන 3-5 වෙතින් අපි ඒක පාවිච්චි කරමු අපි ඒකෙනුත් මම ගන්නවා මේ හොඳට පිරිච්ච එනසාල් නේ ඒක නිසා මට ඇට දෙක තුනක් තිබුණත් ඇති ඒක ඉවා කඩවලින් ගේන එනසාල් උහු මේ බැලුවම ඇට පහක් ගත්තොත් පහම තියෙනවා පහම තියෙනවා ඔව් ඊළඟට තව හාල් වර්ගයක් ඕන වෙනවා මම ඒකත් තලලා ගන්න පුතේ උළු හාල් ඔව් හාල් වර්ග උඩයි මේක තලලා ගන්නේ හොඳ? ආ අපි මේක තලනවා නේ. තලන්නේ තාත්තා උළුහල් එකට. ඇස් ඇස් මම උළුහල් එක කපනවා. right. ආ ඉතින් බලන්න. උළුහල්.
ඇතිලිය ලිපෙන් තියනවා පුතේ ඇස්සේ මං රත් වෙන්න. පුළුවන් දෙන්න මම. පුළුවන් ඔතනින් තියන්න තාත්. ඒ දන්නේ හාල් එක පුළුවන් කියන්නේ. පුළුවන් නෝ. හාල් වගේ. උණු වැටෙන් දන්නේ හදන්නේ. මේකට තත්තා ගන්නවා. කොහොමද මම මොහොත් තියාගත්ත පීය උන්දර කැපේ. මම මියා මොහොත යවනවා. මම මොහොත් තියනවා. පුතේ ඇතිලිය දැන් රත් වෙලා අපි දානවා තෙල් තෙල් පොඩ්ඩක් අපේ මාළු එකේ ප්‍රමාණයට අපි හිතෙන් මැනලා දැමු ඉතින් මයින් ඒකකේ මොකක්ද දන්නේ ඔලේ ඔලේ තෙල් ටික රත් කරගෙන තමයි අපි මේ ටික දාගන්නේ නේද අම්මේ අබ ටිකක් දාගන්න ඕන තාත්තා කොහොම අබ ඒක ඔය මං කිව්වේ අබ ඇටි එක උදව්වකට හරි මාව ඕනේ ඔය ආවලා ඇස් ටිකම ගෙන නිදි ඇටි අම්මිට සමහරක් කළාට අමතක වෙලා මේ මේක වීඩියෝ එකක් කියලා එයා තනියම මුමුණනවා ඒ කියන දේවල් ටික. ඒතර ඇහිලා නැහැ මොනවද දැම්මේ කියලා. හැබැයි ඔයාලගේ කමෙන්ට්ස් කියවන්න නැතුව නෙවෙයි තරහ වෙන්න එපා. ඔයාලා අම්මි කියවනවා මම නම් පොඩ්ඩක් ෂූටින් එක බිසි වුණා. ඉතින් මට පොඩ්ඩක් මගේ ඇරුණා. ඒකට සමා වෙන්න. හැබැයි ඔයාලගේ හැම කමෙන්ට් එකක්ම හරිම වැදගත්. හරිම වටිනාකමක් තියෙනවා. මම නැතත් අම්මිනේ හරි ඒක කියවනවා. ඉතින් අම්මි හිටපන් කියනවා මෙන්න මේ ආවලා මෙහෙම කියලා දීපා පුතේ මේ දුව මෙහෙම කියලා දීපා මේ පුතා මෙහෙම කියලා දීපා කියලා. Thank you so much එකට. මම ඔයාලට කිව්වේ මට හાર્ට් එකක් දාන්න කියා දෙන්න කියලා. දාන්න බෑලත් තරම් ෆෝන් එකේ. අනේ පුතේ සමහර වෙලාවට මට ඔයාලා කෝල් කරද්දී ගන්න බැරි වෙනවා මිස් වෙනවා. गिदर अम्मा आदर मेम खेम उठ सूंद वीदीन वे पूरा खेम सूंद वीदीन इबेम कटट खेल उड़ना खेम रुचि वड़ो खेम रुचि वड़ोला इलाट इन खेम इविले पास खेम गण इतकोट रुचि वड़ोला खेम खान मुदर दीर इतना हर विद्यानुकूल एक सूंद तीन वेदगा සුවර් තැනකින් තුන පහ ගත්තනම් අනිවාර්යෙන්ම ඔය සුවඳ ගැන කිසි බය වෙන්න දෙයක් නැහැ. අද මං යව් මාළු කවනවමයි තාත්තිට. ඔන්න බලමු නොකා ඉඳීද කියලා. අන්න එනවා දැන් මමනේ ගෙනාවේ. දැන් මෙච්චර තරමට මේ තරමට ලුණු පිට එහෙම බැදිගෙන පස්සේ පිටේ අපි මේක ඇවිත් ඉතින් වෙලට තියන්නේ නේ. ඔව් කීවා කියලා.
ඉරතලිට කියන්නේ. ද කැවෙනස් තමයි කන්න වෙනවා. මේක රස පාටයි දැක්කහම පාට මේ මාළුවට හරිම අලුත්. අර කේන්දිය එළුවනේ ඒ කේන්දියර පුස්සට යන්න ඇතුළට යන්න දාගන්න දැන් ඔය කේන්දිය එළුව කියන එක ඇවිල්ලා ඔය යමුනාපාරිය එළුව වගේ එළු වර්ගයකට ඇට ගන්න අම්මෝ ඒක ඉස්සර ප්‍රශ්න කරලා දාගත්තා මම අන්නකොලස්සන මගේ ජොබ් එකෙන් ලිපවතු අත්තු කන්නේ මම කරා ඇයි හොරතල් කරන එක හොද්ද ආ හොරතල් කරන මිරිස් වතුර ටිකක් තවල් වතුර ටිකක් එක්ක අහු කරලා දැන් මිරිස් වතුර කියන්නේ මේ මිරිස් අනලා තිබ්බ භාජනෙනේ ඒක ටිකක් හොදලා මේක තැම්බෙන්න මේ මාළු මට්ටමට වගේ වතුර තියා ගන්නවා මේක බහිනවා right බහිනකොට තමයි හොද්ද උකු වෙලා එහෙම හිටින්නේ right විශේෂයෙන් අපි මොකක් තත්තේ? ඉතින් දැන් අපි අවසන් වෙනකොට මදගින්දරේ බස්සන්නේ. දැන් තාත්තා කිව්වා පාන් කන්න ඕනේ කියලා. ඔව්. ඒක නිසා මම වැඩිය තව හින්දා නැහැ. මේ තාත්තා කියලා ගන්න. දැන් තාත්තා බලන්න රස. වයි. බලනවා අපි. අර මොකක් තත්තේ කියලා. තමයි නියම. ඒවයිද? රස ඉන්නේ. ආ. නැවත් බලන්න. පිටකෙන්. ඕකිය. ආ. මේ හිනාව නිකන් ගෙන්නේ නෑ කෑමක් කනකොට ඒ කෑම ඇත්තම රස නම් තමයි මේ හැම පැත්තම ඇක්ටිව් වෙලා තමන්ගේ මූණේ පේශි වැඩ කරන්න ගන්න ඉතින් උදේ මේ තව එකක් කියන්න ඕනේ මේ වැව් මාළු මේ මේවා කලවම් කර කර හැන්දෙන් කරන්නේ නෑ මේක පොඩි වෙනවා ඒ නිසා පොඩි වෙන්නේ නැති වෙන්න මෙන්න මෙහෙම තමයි අල්ලලා හොද හොරතල් කරලා ගන්නවා මමන බාග රයිට් එහෙනම් හොද බාගත්තා රස බැලුවා ඒ රසේ තියෙන මිහිරි ගතිය මට වෙන කියන්න වචන නෑ එච්චර රසයි තියෙන ඕන හැම දෙයක්ම හරිම සමබරව මම ආස කරන විදිහට තියෙනවා මම හිතනවා ඔයාලා හැමෝම ආස වෙයි මේ ක්‍රමයට වැව් මාළු වියලා කන්න කාලා බලමු මොකද තත්ත්වය කියලා වාව් ලස්සන මේකි කියලා වැඩ නෑ ඔබිය ඒකට කියලා වැඩ නෑ මාර ලස්සනයි සුවඳ රසම රස හොද්දක් හදාගන්න අපිත් එක්ක එකතුනේ 3-5 කියන ප්‍රොඩක්ට් එක බය නැතුව ගන්න පුළුවන් GMP සහතිකයේ සහිත 3-5 කුළු බඩු වර්ග ඔයාලා ලබා ගන්න පුළුවන් WhatsApp නම්බර් එක මුළු වීඩියෝ එක පුරාටම තිබ්බා ඔයාලට WhatsApp මගින් ඕඩර් කරන්න පුළුවන් ලංකාවේ ඕනෑම තැනකට රුපියල් 200ක් විතරයි ඔයාලා ඩිලිවරි චාර්ජ් එක යන්නේ කොළඹවට ඉන්නවා නම් ඔයාලට cash on delivery පාසුකම සපයා ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝ එක බලන සංගීත් බ්ලොග්ස් එක එකතුලා ඉන්න පිටරටේ ඉන්න අපේ ශ්‍රී ලාංකික ඕනෑම කෙනෙක්ට ඕනෑම රටකට ගෙන්න ගන්න පුළුවන් 3-5 right එහෙනම් subscribe කරලා නැත්නම් subscribe කරන්න සංගීත් බ්ලොග්ස් ඊළඟ වීඩියෝ එක හෙට හවස 5ට එනවා පරිස්සමින් ඉන්න හැම දෙනාම ආදරේ වලට ජය වේවා